නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉදචේවනං විරාජේසි සද්ධම්මාච නයාමතං චිරං ත්වං අනුතප්පේසි සේරිවානිං වානිජෝති. මහා සංඝරත්නයන් අවසරේ සිල්මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, භාවනා යෝගී සීලු දෙනා වෙත ඉතා සරල කෙටි ධර්ම දේශනයකටයි සූදානම. බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාලා, කාලේන ධම්ම සවනං ඒතම් මංගල මුත්තමං. සුදුසු අවස්ථාවන්හිදී බණපදයකට සවන් දීම මෙලව සුභසෙත, පරලොව සුගතිය, සාන්ත නිවන පිණිස හේතු වෙන මහා මංගල ධර්මයක් බව මාතෘකා කළ කෙටි ගාථාව ජාතක දේශනයකට අයිති ගාථාවක්. වැදගත් පණිවිඩයක් එයින් කියවෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලයේ බොහෝම ශ්‍රද්ධාවෙන් කුල පුත්‍රයෙක් බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ධර්මය විනය ඉගෙනගෙන කලක් භාවනා කළා. භාවනාවෙන් කිසිදු විශේෂයක් සිද්ධ වුණේ නැහැ. ධ්‍යානයක් ලැබුණේ නැහැ, විපස්සනා ඥාන වැඩුණේ නැහැ, මාර්ගඵල ලැබුණේ නැහැ. උන්වහන්සේ මන්දෝත්සාහී වුණා. තමන්ගේ අවාසනාව කියලා හිතාගෙන මන්දෝත්සාහී වුණා. ඇවිල්ලා ජේතවනාරාමයේහි පහසු තැනක වැඩ ඉන්නවා. වරින් වර බුදුරජාන් වහන්සේ දකින්න වඳින්න එනවා, බණ අහනවා. ඔය අතර සමහර ස්වාමින් වහන්සේලා සම්මුඛ වෙලා ඇසුවා, මොකද ආස්මතුන් වහන්සේ, වහන්සේ මේ භාවනානුයෝගීව කලක් ගත කළානේ, මොකද මේ ඇවිල්ලා ඒ භාවනා කමටහන් වලින් වැළකීලා නිසංසලව කටයුතු කරන්නේ ඇයි? උන්වහන්සේ කිව්වා, මම මහන්සියෙන් භාවනා කළා, කිසිදු ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා මං ඉතින් මන්දෝත්සාහී වුණා. මට මේ ශාසනේ පිහිටක් නැද්දෝ, පින මඳිදෝ, පාරමී පිරලා නැද්දෝ කියලා මට දුර්වල හිතක් පහළ වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේ වෙත මේ භික්ෂු නම එක් කරගෙන ගියානේ ස්වාමින් වහන්සේලා. ආරාධනා කළා, ස්වාමීනි, මේ භික්ෂුන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් මහාන වුණේ, හොඳට ධර්මයේ විනය ඉගෙන ගත්තා, භාවනා ඉගෙන ගත්තා, කලක් භාවනානුයෝගීව හිටියා. දැන් ඉතින් භාවනාවෙන් වෙන් වෙලා මේ සරලව ජීවිතේ ගත කරනවා. ස්වාමින් භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමින් වහන්සේට සුදුසු ආවාදයක් ලැබේවා කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා මහා කරුණා සමාපත්තියෙන් නැගී බුදු වැසින් ලෝකේ බලන අවස්ථාවන්හිදී එදිනෙදා ධ්‍යාන මාර්ගඵල නිවන් ලබන්නන් ඒ බුදු වැසට මැවි පෙනෙනවා. එදා සරුවඥන් වහන්සේට මේ භික්ෂු නමත් මැවි පෙනුණා. එනිසා දන්නවා මේ භික්ෂු නම අවාසනාවන්තයෙක් නෙමෙයි, වාසනාවන්තයෙක්, පාරමී පිරුණු කෙනෙක්. මේ නමගේ සිත දිරිමත් කරන්නට ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ අතීත ප්‍රවෘතියක් ඉදිරිපත් කළා. භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා, පූර්ව ජාතිවල සිදුවෙන දේවල් අපට පෙනෙන්නේ නැහැ, භාග්‍යතුන් වහන්සේ නම් දන්නවා, අපට අනුකම්පාවෙන් එවන්නක් අවසර ලැබේවා කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවට සම්බන්ධ ජාතක දේශනාවක් පැවැත්තුවා. මේ දේශනාව හඳුන්වනවා සේරිවානිජ ජාතකය කියලා. ගාථාවේ කෙටි තේරුම මෙහෙමයි. ඉදචේවනං පදංසේසි සද්ධම්මාච නියාමිතං.
ඒ භික්ෂුන් නම ඉදිරියේ දේශනා කරනවා. මේ ජීවිතයේම ඔබ මේ භාවනාවෙන් වැළකීමෙන් ධර්මයෙන් ඈත් වුණා. ලබන්නේ තියෙන අරිහත්වෙන් ඈත් වුණා. චිරං ත්වං අනුතප්පේසි. ඔබ මෙහෙම හිටියොත් දීර්ඝ කාලයක් සංසාර සාගරයේ ජාති ජරා මරණ ආදී දුකෙන් තැවෙන්න පටන් ගන්නවා. සතරපාගාමි වෙනවා. සේරිවානිං වානිජං. සේරිවායං වානිජං. ඒ කියන්නේ මේ සේරිව කියන නගරයේ හිටිය වෙළෙන්දා වගේ කියලායි උන්වහන්සේ දේශනා කළේ. අපේ බෝධිසත්වයන් වහන්සේ සේරිව කියන ගමක ඉපදී සිටියා. උන්වහන්සේ තරුණ වියට පත් වී වෙළඳාමට පුරුදු වුණා. වෙළඳාම වශයෙන් කරන්නේ උරමල්ලක, ඒ කියන්නේ උරේ එල්ලගෙන යන පසුම්බියක ඔය කාෂමණි කියලා. ඒ කියන්නේ මේ නියම මැණික්ම නෙමෙයි, ඒ මැණික් හා සමාන වර්ණ ඇති බොහොම ලස්සන දේවල් නිෂ්පාදනය කරන වලලු මාල ආදි දේවල්. ඒ වාරගෙන වෙළඳාම කරන්න ගියා අන්දක පුරේ කියන මේ නගරයට. අන්දක පුරේකට යන්න තියෙනවා ගඟකින් ගොඩ වෙලා, නීලවාහිනී කියලා ගඟකින් ගොඩ වෙලා යන්න ඕන. ඒ තමන් උපන් ගමේ තවත් හිටියා බොහොම ලෝල ජාතික වෙළෙන්දෙක්, ඒ වගේම වයස ඇති, ඒ වගේම ඒ වලලු වෙළඳාම් කරන මැණික් වෙළඳාම් කරන වෙළෙන්දෙක්. මේ දෙන්නම එක වාගේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ නම කච්චපුට කිව්වට ඒ කච්චපුට කියන්නේ ගමේ නම නෙමෙයි, අර උරමල්ලක වෙළඳ බඩු එල්ලගෙන යන නිසා කච්චපුට කියනවා. අනිත් එක්කෙනත් ඒ ගමේ උපන් නිසා සේරිවානිජ කියලා කියනවා. මේ දෙන්නම ඔය කියන අන්දක පුරයේ ඒ රට ගිහිල්ලා, ගංගෙන් ගොඩ ගිහිල්ලා වීති බෙදාගෙන වෙළඳාම් කරනවා. දෙන්න එක එක එකම වීති යන්නේ නැතුව දෙන්න කතිකා කරගෙන එක එක වීතිවල යනවා. මේ මැණික් ගන්න, වලලු ගන්න හොම කියලා ගෝසා කරමින් යනවා. මේ ගංගෙන් ගොඩ වෙන්න යනකොට කහවණු 8ක් ඕන වෙනව නැවයාට දෙන්න. එනකොටත් කහවණු 8ක් දෙන්න වෙනවා. ඒ නිසා එපමණ මුදලක් අතේ තියාගෙන මේ වෙළඳ භාණ්ඩ වශයෙන් කහවණු 1000ක වටිනාකම ඇති දේවල්. ඉතින් මේ දෙන්න එයින් එක්කෙනෙක් ගියපු මාර්ගය ගියාට පස්සේ අනිත් එක්කෙනාට යන්න පුළුවන්. ඒ නිසා මේ සේරිව කියන වාණිජතුමා වෙළෙන්දා තමයි යන වීතිය යනකොට බොහොම දුප්පත් සිටු ගෙදරක් තිබුණා. ඉස්සර කාලේ බොහොම ධනවත්, බොහොම යස පිරිවර ඇති සිටු මැදුරක ඒ මිත්තණියයි මිනිබිරියයි දෙන්න විතරයි ඉතුරු වෙලා හිටියනේ. ඒත් ඔක්කොම පරලුව ගිහිල්ලා ධනයත් අවසන් වෙලා බොහොම දුකසේ මේ දෙන ජීවත් වෙන්නේ. ඉතින් අර වෙළෙන්දාගේ වචනේ අහලා කුඩා සිටු කුමාරිය කිව්වා මිත්තණියට, ආත්තම්මේ අර වෙළෙන්දාගෙන් අපිට මොනව හරි ගමුද? ඉතින් කිව්වන් දරුවා අපිට මුදල් නැහනේ, අපට අර තියෙනවානේ මේ තලියක්, ඒ තලියවත් දීලා ගම්මු. ඒ මොකද ඒ පැරණි සිටුවරයා ආහාර අනුභව කළ බොහෝම වටිනා ලක්ෂයක් අගන රන් තලියක් තිබුණ මැස්සේ දාලා. ඕක දුම්පත් වෙලා කිලුට්ටු වෙලා මේ රන් තලියක් බව පේන්නේ නැහැ. නමුත් මේ වෙළෙන්දාට පෙන්වා මෙන්න මේ තලිය අරගෙන අපට කීයක් හරි දෙන්න ඔය මම මේ දේවල් වලින්. ඉතින් ඒ පුජ්‍යලයා මේක ඉදිකට්ටකින් ඉරක් ඇඳලා බැලුවාම ඇත්තටම රන් තලියක්. මේක නොවටිනාකිනක් හැටේට මේ වීසි කෙරුවා. මේ මොකක්ද මේක, තඹ දොයිතුවක් වටින්නේ නැහැ කියලා වීසි කෙරුවා. වීසි කරලා බැනලා යන්න ගියා. ඔය වෙලාවේ මේ දියණිය අඬ අඬ මෙත්තණියට කියනවා, අනේ ඉතින් අපි අසරණ නිසා මේ තලිය ගත්තේ නැහනේ කියලාම දුකින් ඉන්න වෙලාවේ දැන් මේ තැනත්තා ඒ වීතියේ ගමන් කළා. අවසන් වුණාට පස්සේ බෝධිසත්වතුමත් ඒ පාරේ, ඒවත් කච්චපුට වෙළඳතුමත් ඒ පාරේ ගියා. එයාගේ වචන බොහොම මුරුදුයි. අහ නැත්තන්ගේ හිත නිමෙනවා.
ඉතින් ඒ වචන මුරුදු වචන අහගෙන හිටියේ මේ කුමාරිකාව මිත්තණියට කිව්වා ආත්තම්මේ මේ මංසානම් බොහොම හොඳ කෙනෙක් වා පේනවා වචන හරියම මුහිරි දකින්නන්ද ප්‍රියයි මනාපයි මේ අත්තටවත් අපි මරක දීලා බලමු කියලා ඉතින් ගෙදරට කඳව වාඩි කරවලා අරක දුන්න මෙන්න මේ තලි අරගෙන මේ දරුවාට මොනවා හරි දෙන්න කියලා මිත්තණිය කිව්වා ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේ මේ තලි අතර ගත්තාම බරෙන්ම තේරුම් ගත්තා මේක බොහොම වටිනා තලියක් ඉතින් කිව්වා අම්මේ මේක බොහොම වටිනවා මේක වටිනාකම ක්‍රං කහවණු ලක්ෂයක් වටිනවා ලක්ෂයක් ලක්ෂයක් වටිනවා ඉතින් මෙච්චර වස්තුවක් මගේ ළඟ නැහැ මගේ මේ සීලෝ මේ එකතු වෙච්ච මුදලොයි ඉතිරි වෙළඳ බඩුයි ගැනීමවත් ඒකේ තියෙන කහවණු 1000ක වටිනාකමක් ඉතින් මේ මිත්තනේ කිව්වා දරුව එහෙමනම් මේක අරගෙන කීයක් හරි ඔය තියෙන දෙයක් දීලා යන්න මේ දරුවා සැනසෙන්න. ඉතින් එතුමා තමන්ගේ තිබිච්ච ඔක්කොම ටික දුන්නා. අතේ තිබිච්ච මුදලුත් දුන්නා. අර මේ වෙළඳ බඩුත් දුන්නා. දීලා කිව්වා මට මේ නැවෙන් ඉගොඩ වෙන්න කහණු අටක් ආපහු දෙන්නකෝ. මට ඔය පසින්බුව දෙන්නකෝ. කියලා ඒ දෙක ඉල්ලා ගත්තා. ඉල්ලාගෙන මේ අත ඇතින් පිටත් වෙලා ගියා තමන්ගේ ගමට යන්න. ගංගෙන් එකට වෙන්නේ නැවේ යන්න ඕනේ නැව් කාර්යයට කහවණු අටක් දීලා නැවේ නැගලා ඉක්මනින් පිටත් වෙලා ගියා. ඔය අතර අර ලෝල ජාතික සේරිව වෙලෙන්ද එතෙන්ද ඇවිල්ලා රන්තලිය ඉල්ලුවාම ඒ මිත්තණියයි කුමාරිකා දෙන්නව බැන වැදුනා. මෙච්චර වටිනා රන්තලියේ තම සතේකට වටින්නේ නැහැ කියලා ඔබ මේ අපෝ රැවැට්ටුවා නේද වීසි කෙරුවා නේද අපේ වටිනා භාණ්ඩේ ඔය වාගේ දුර්ජනියක් අපට පෙන්වන්නත් නැහැ කියලා ලෙලෙව්වා. ඒ පුජ්‍යලයා වියවුරු වැටුණා. අනේ මෙච්චර වටිනා දෙයක් මට අහිමි වුණා නේද කියලා නිකම් මනසෙහෙම පිටින්ම උමතු වුණා වාගේ. අර තමන්ගේ අතේ තිබිච්ච දේ ලොක්කෝම බිම දාලා දුවන්න පටන් ගත්තා බෝධිසත්වයන් වහන්සේ ගිය මාර්ගයේ. යනකොට දැන් ගඟේ බාගටත් වඩා එහාට ගිහිල්ලා මේ නැව කෑ ගහලා කිව්වා නැව මෙහාට පදින්න. බෝධිසත්වයන් වහන්සේ ගම මං එගොඩ දාලා ඕනි දහකට යන්න. පස්සේ ඉතින් එතුමා නැව ආපහු එන්නේ නැති නිසා පුදුම විදිහේ වේදනාවකින් හෘදේ රත් වෙලා හෘදේ මේ උණු වෙලා පිපිරිලා මැරුණා. මැරිලා අපාය වැටුණා. මොකද අධික ලෝභය නිසා දැඩි වෛරයක් ඇති වුණා. ඉතින් මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එදා ඒ ලෝභී පුද්ගලයා නියම ධර්මයේ නොපිහිටි නිසා තමන් සතුව තිබුණු දේ අහිමි වුණා. ලැබෙන්න තිබිච්ච රන්තලේනොත් අවාසනාවකට පත් වුණා නැත්නම් ඒකාභාවේ තන් නොලැබී ගියා. ඒ වගේ තමයි මේ භික්ෂු නම තමන් මේ ලබාගත් බුද්ධෝත්පාද කාලයේ තමන් පිහිටියා වූ සීලය තමන් වඩන්නා වූ භාවනාව ඇයි මේ තරම් පසුබට වුණේ මේ අත්හැරින්න හේතුව මොකද ලබන්න තියෙන අරිහත්වයෙන් පවා පිරිහෙනවන මෙහෙම දුර්වල වුණොත් කියලා ඉතින් ওই විදිහට මේ ඒ ජාතක දේශනේ සංසන්දනය කළ පහදා දුන්න ඉතින් බෝධිසත්වයන් වහන්සේ සුගතිගාමී වුණා ඉතින් මේ සිද්ධියේ දේශනා කළා මේ ගාථාවෙන් උපදෙස් දුන්නා දැන් මේ භාවනාව අත්හැරීම නිසා ඔබ මේ ජීවිතයේම ලබන්න තියෙන උසස් සම්පත්තිය කියන්නේ ධ්‍යාන මාර්ගඵල අරිහත්වේ මේව නොලැබී යනවා ඔබ උත්සාහවන්ත වුණොත් ඔය ලැබෙනවා ඒ නිසා පමා වෙන්න එපා කියලා ඒ සම්බන්ධව දැඩිසේ ආවාද කරලා චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් දෙසුවා දේශනා අවසානයේ මේ මන්දෝත්සාහී වූ භික්ෂූන් වහන්සේ සෞකලෙස් නැසා අරිහත්වයටම පත් වුණා මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සංසන්දනය කරන භික්ෂුන් වහන්සේට අරිහත්වේ ලැබෙන්න සැලැස්සුවා. එදා අර මේ හුරුදේ වස්තුව පුපුරලා පරලෝකයේ තැනැත්තා දේවදත්ත තෙරුන් වුණා. කච්චපුට කියන නිත් වෙළඳතුමා අපේ බෝධිසත්වයන් වහන්සේ ලෝතුරා බුදු වුණා. මේක තමයි සංසාර ස්වභාවය. එනිසා අප විසිනුත් කළ යුතු වන්නේ මේ රක්නා සීලය මේ වඩන භාවනාව මේ ජීවිතයේ සමහර විට මඟඵල නිවන් නොලැබෙන්න පුළුවන්.
එසේ ලැබුණොත් එසේ ලැබේවා. නොලැබුණත් අපි කවදාකවත් පසුබට වෙන්නේ නැතුව දිරිමත් වෙන්නට ඕනෑ කියන එකයි මෙන් ගත යුතු සාරාංශය.